ඒ සමාකලට ඔක හිතේ තියෙන පිංවතුනි හැම දෙයක්ම සමහර ආමියකේ පුරුදුන ටිකක් ඒකට ඔළුවට පුදුම හිතුණා මේ මොකද මේ මම මේ මහා කාෂ්ඨේ වවුනියාවේ පැත්තේ වඩිනකොට දැන් ඔහම එනකොට මේ එල්ටිටි ඒරියකට එස්සලා මේ තාම්දෙන් කකුලට පිච්චෙන්නේ නැද්ද කියලා ඒ කියන්නේ මේකේ ක්‍රමයක් තියෙනවා පිංවතුනි ඒ කියන්නේ දැන් මමත් එක ස්ටඩි කරලා දැන් මම මේක මාස්ටර් කෙනෙක් මොකද පාරේම අද ටිමයි ටිකක් අපිට ඒක කරන්න බැරි වුණේ මොකද වෙලාවට යම්මදී පොඩ්ඩක් හරි මෙහෙ මං හරි සතුටු වුණා මට මේක චුට්ටක් කරන්න පුළුවන් වුණාම පා ගමනින් එහෙම පොඩ්ඩක් කියලා පිඳු සිඟාගෙන මං ආසයි මෙහෙ මං මේගොල්ලන්ට ටිකක් මේවා කන්න ආස නැහැ මම යනවා මාකට් සුපර් මාකට් එකට ඒ කියන්නේ රේන්ජ් පිණ්ඩපාතෙත් නෙමෙයි දැන් මේක හැබැයි මෙහෙමත් තියෙනක ලොකු දෙයක් මේක මට ලොකු මේ කට්ටිය සලසපු ලොකු කුසලයක් ඇත්තම කියනවනම් හැබැයි මේක අපි අරේන්ජ් නැතුව එහෙම සද්ධාවෙන් ජීවත් වෙන ඒවා ඒවා අත්දකින්න වෙනවා පින්වතුනි එතකොටයි දෙවිදේවතාන් වහන්සේලා ඒකේ යම් ඇක්ටිවිටීස් එන්න පටන් ගන්න ඒගොල්ලන් උත් වෙනවා විශ්මිතපත් වෙනවා ඒත් සමාඩ තමන් එහෙම ජීවිතයක් ගෙනිච්චුනේ ප්‍රතිපත්තියට තැන දීලා මොනවත් මොනවද වෙන්නේ කියලා හිතන්නේ නැතුව තමන්ට මුළු විශ්වයම උදව් වෙන්න එනවා මං ඒවට මම කියනකොට පොඩ්ඩක් කියන්න මොකද දෙවිවරු ගැනත් කොහොමද උදව් වෙන්නේ කියලා හිතනවනේ ප්‍රතිපත්ති ඉන්නකොට ඉතින් සමහර පින්ඩපාත යනකොට හරි භයානකයි මොනවත් Tamante හිතුවට ටක් ගාලා එක ලැබෙයි ඉතින් හිතන්නේ නැතුව ඇත්තටම පින්ඩපාත යන අනිත් අය වෙනුවෙන් පින්වතුනි දෙන්න යන්නේ ගන්න නෙමේ ඉතින් ගොඩක් විට මේ දාන ගැන රිෆ්ලෙක්ට් කරන්නේ නැතුව මොනවත් හිතන්නේ නැතුව තමයි යන්න ඕනේ මිනිස්සුන්ට ආශිර්වාද කරා ගියා ආශිර්වාද කරා කියා. සමහර දුන්නද නැද්ද දැන් ගෙවල් වල හිටන් හිටියා. දැන් මෙහෙම මෙහෙ හිටියා නම් මම ආසයි යන්නේ සුපර් මාකට් එකට ගාටලා හිටන් හිටියා. සුපර් මාකට් ඒරියා එකක් තියෙනවනේ. මම දන්නේ මෙහෙ නීති කොහොමද කියලා. මේක ඉංගලන්තේ කරා කියලා මට ආරංචි. එතකොට කවුරු හරි ඇවිල්ලා ආයි මොකද්ද කියලා ආයි මෙහෙ ආයි මිනිස්සුත් හිඟන්නේ කියලා හිතයි. පින්ඩපාත් කියලා කියනවා. පින්ඩපාත් එතකොට ඒගොල්ල සමහර මේ මොකද පින්නක් කොහම ෆුඩ් මරි එතන ෆුඩ් කියලා සල්ලි දාන්න යන්න පුළුවන් සල්ලි ගන්න නැහැ කියලා කියන්න පුළුවන් එතකොට මේ මොනවාද කෑම කියලා කිව්වම ඉතින් ඒකට හිතනොත් ඉතින් කියලා කෑම මොන හරි අරන් ඒවි සමහරට දාන්න තිබ්බ සල්ලි වලට වඩා ගණන් කෑමක් කරන් ඉන්න පුළුවන් ඔක කරන්න බැරි නෑ හැබැයි මම මෙහෙම කැමති දැන් අයිඩියා එකක් කිව්වේ මගේ කියන්නේ ඔළුවේ සාමාන්‍යයෙන් අපි එදා බුද්ධ කාලේ ආවනම් කවවරි අපි හිතනවනේ ස්වාමි වහන්සේලාගේ ස්පිරිට් එක නේ කියන්නේ මෙහෙම සද්ධාවෙන් දැන් මම සමහර කැලේ ඉන්නකොට මිනිස්සෙක් හම්බ වෙනවා කියන එක ලොකු දෙයක් සමාක අවස්ථාවලදී. ඉතින් දැන් මේ මිනිස්සු ඉන්නවා සාසනය දන්නේ නැති එක පමණයි. ඉතින් මේ අයට උනත් ඒ දුක් කොටම තියෙනවා පිංගුත්. මේ මෛත්‍රිය ලංකාවේ මිනිසුන් විතරක් නෙමෙයි. සමාකට මට හිතෙනවා මේක මිනිසුන්ට මාව නම් තේරුම් ගන්න ටිකක් අමාරු වෙනවා කියලා. ඒ කියන්නේ මෙහෙම ආවත් මට අත ආසයි මේ මනස චුට්ටක් හරි මේ පිංගුතුන් ලැබෙනවනම් මේ ඔක්කොම ගැන හිතන්න විපාක මේ විපාක හිඳයි මේ කට්ටිය මෙහෙම හම්බෙන්නේ හැබැයි මුළු අනිත් හම්බෙන්න බැරි කට්ටියට පවා තමන් හිතෙන් අඩුවක් කරන්නේ නැතුව අදිෂ්ඨාන කරන්ඩ කොහොම හරි මම මේ අයට සැනසීමක් ඇති කරන ජීවිතයකට මගේ ජීවිතේ ගෙනියනවා තව මට ඊයේ පොඩි ටිප්ස් වගේ දෙන්න වුණා මේ භාවනාවට ඉම්පෝර්ටන්ට් තමයි හිස් බඩ තියෙන එක පුළුවන් තරම් ඒ වගේම ටොයිලට් එකටත් ඒ කියන්නේ හිස් බඩයි ඒක ඩේලි පොඩ්ඩක් ට්‍රේන් කරනවා නම් වටිනවා ඒ අර සනීපයක් ඒතර ඇඟට අර ඩයිජෙස්ෂන් එක බලා ගන්න එක මේකට උදව්වක් පොඩි ටිප් එකක් හිස් බඩයි මේකයි ඕනම් කිරි එකක් වගේ වළඳන්න මොකද ටිකක් ඇඟ දුර්වල වගේ හිතනවනම් බුකුඩු බර බල්කි එකක් නෙමෙයි මේව උදව් වෙනවා පිංගුතුනි එවන් කෑමෙත් තියෙනවා මේ රස දෙකක් විඳින්න බෑ සාමාන්‍යයෙන් මේ රස මොන හරි කාම ලෝකේ ගත්තොතින් අර එනර්ජි ලොස් එකක් මං ඊයේ කිව්වනේ එහෙම වෙනකොට අර අර එනර්ජි එක නැහැ භාවනාවට කමටම් පීටන්නේ සිල් කැඩෙනවා සිල් තියෙන එනර්ජි ලොස් එක බේරගන්න තියෙන පොඩි වැටක් හරි පොඩි මොකක්ද ටැප් එකක් හරි මේ කරාමේ ඉතින් ඒ සිල් කැඩෙනවා කියන්නේ රස වින්දම සිල් කැඩෙනවා ඒ කියන්නේ අපි සිල් දැන් අපි 12න් පස්සේ කන්නේ නැති එකක් හැබැයි මේ දානේ වළඳනකොට රස ගන්න නැතුව ගන්න ක්‍රමයක් තියෙනවා. ඒක ලොකු ගැම්. ඒක හැබැයි ලොකු පින්මක් පනිනවා තමයි. කාම ලෝකෙන් ලොකු පින්මයක් පනිනවා. නිකන් හිලකින් දානවා වගේ.
මම බලන්නම් පින්වතුනත් එක වරන්දන්න. මම දන්නේ එක ටික uncomfortable තමයි මේක ට්‍රේනින්ග් එකක් දැන් කමාන්ඩෝ ට්‍රේනින්ග් එකක්. නැත්තම් පින්වතුනි මේ ප්‍රතිඵලයක් එන්නේ නැහැ අපිට. අපි ඔහි හැමදාම සිල් අරගෙන යාවි. තව එකක් මතක් කරන්න ඕනේ එක දවසක් බුදුහාඳුර කියනවා මේ මොනවාද සිල් අරගෙන හිත කන්ට්‍රෝල් කරන්න භාවනා කරන්න බලන්නේ කවුරුද 1000කට වඩා වටිනවා කියලා. අනේක අද රිෆ්ලෙක්ට් කරන්න පුළුවන්. මට හිතෙනවා එක දවසක් මදි කියලා මේ වගේ රිට්‍රීට් එක දවස් 3ක් වගේ අඩුව දවස් 7 14ක් මගේ මේකට. මොකද මං අත්දකපු දෙයක් කැලේදී ඒක ඉතින් කවදා හරි කවුද දන්නේ ඒක අවස්ථාව ලැබේ. හැබැයි මේ දවස අරම හිතට ගන්න. දවස් 1000කට වඩා වටිනවා. අවුරුදු 1000කට වඩා වටිනවා. මේක දවසක මේම කරන එක.